පුද්ගලෙක් විදිර පුරවැසියෙක් විදිර වගේ මාධ්‍යවේදියෙක් විදිර අද දවසේ විශේෂ වැඩ තුනක් කරා. එකක් තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපතිවරයා, ඒ වගේම ආරක්ෂක මාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු ජනරාල්වරු 11 දෙනෙක් ඇතුළු කණ්ඩායමක් අධිකරණයට අපහත කිරීම, වංචා දූෂණ අක්‍රමිකතා ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරේ. ඊට අමතරව මේ වේදී තව පැමිණිලි දෙකක් ඉදිරිපත් කරලා අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට සහ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට, විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේ වේදී මැතිවරණ ඉලක්ක කරගෙන පවතින රාජ්‍ය අපකීර්තියට පත්වන ආකාරයෙන් සූදානම් කරලා තිනවා හමුදා වේ හමුදා සේවකයන්ට උසස් වින ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශ මේ වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට යවලා තිනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාත් අලුතෙන්පත් වෙච්ච ලේකම්වරයෙක් වගේම මේ දීලා තියෙන උසස් වින නිර්දේශ කළා තියෙන අයගේ ඒ නම් ලයිස්තුව හදලා තියෙන්නේ ඉතාම දූෂිත විදියට. එතකොට නිසි ලෙස උසස් වින ලබා නොදීම ත්‍රිවිධ හමුදායම කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙන එකක්. පරිගැණීම් වලට ලක් වෙනවා, ඒ වගේම විවිධ පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ වගේ පරිගැණීම් රාශියකට ලක් වෙවි. අවුරුදු ගණනාවක් තිස්සේ උසස් වින ලබා දෙන්නේ නීති විරෝධී ආකාරයෙන් තමන්ගේ හිතවතුන් ඉස්සරහට ගන්න තනි කොටිම කරන දේශපාලන වගේ කතාවක්. ඒගොල්ලෝ ඒ තියෙන අනපනත් වලට අනුවන වේ කටයුතු කරේ මෙච්චර කාලයක්. එතකොට දැන් අද මේ වෙද්දී අවල තියෙන එකක් නීති විරෝධී ආකාරයෙන් සකසලා තියෙන උසස් වින සම්බන්ධ ලේඛනයක්. ඒක නවත්තන්න කියලා මැතිවරණ කොමිෂන් සභාවට මම මීට මොහොතකට කලින් පැමිණිලි කරා ගිහිල්ලා, ඒ වගේම විශේෂයෙන් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හොඳ යුද්ධ හමුදාපතිවරයෙක් අවශ්‍යයි. ඒ වගේම මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉස්සරහදිත් මේ පැමිණිලි ප්‍රකාශ කරා. හමුදා මූලස්ථානයේ ජෙනරල්වරු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් සිද්ධ කළ දෙන වංචා දෝෂණ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් වෙනවා කියන එක මම මේ පැමිණිල්ලේ දාලා තිනවා සහ ප්‍රකාශිකුත් කරා. එතකොට වර්තමාන ජනාධිපතිවරයා යටතේ අපටත් වගකීමක් තියෙනවා ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීම රටේ ජනාධිපතිවරයා විදියට. අපිට වගකීමක් තියෙනවා වැරදි තියෙන්නේ කොහෙද වැරදි පෙන්වලා දෙන එක. එතකොට ජනාධිපතිතුමා මේ වැයට ඇඟිලි ගහන්න ඕනේ. අපේ වගකීම පුරවැසි වගකීම තමයි අපි ඉෂ්ට කරන්නේ. එතකොට හරි යුද්ධ හමුදාපතිවරයෙක් පත් කරගන්න ලේසි වෙන්නේ නැහැ. අවුරුදු 10ක් 15ක් අතීතයට ගිහිලා ලිස්ට් එක මුල ඉඳලා අරගෙන මම මේට කලිනුත් සඳහන් කරලා තිනවා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් දාලා අවුරුදු 10ක් 15ක් අතීතයට ගිහිල්ලා උසස් වීම් ලැබිය යුතු උසස් වීම් ලබා දෙන්නේ නැතුව විවිධ පරිගැණීම් වලට ලක්ව විශ්‍රාමගිල්ල යන හමුදා නිලධාරීන් පව යුක්ති ඉෂ්ට කරමින් වර්තමාන හමුදාව ඇතුළට ඇවිල්ලා එතනින් සුදුසුම පුද්ගලයා තෝරගන්න ටිකක් ලේසි වෙන්නේ නැහැ. නමුත් ඒක කළ යුතුව තිබෙනවා කියලා තමයි ජනාධිපතිවරයාට මම පැහැදිලි කරේ මගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ මම කරන ලද ප්‍රකාශයේදී. ඒ නිසා හොඳ හමුදාපතිවරයෙක්ගේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. හොඳ හමුදාපතිවරයෙක් පත් වුණොත් විතරයි හමුදාව කෙලින් කළා හැම කෙනාටම සාධාරණ ඉෂ්ට කළ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හොඳ හමුදාපතිවරයෙක් නැතුව ඒක කරන්න බෑ. හමුදාතිව හොඳ හමුදාපතිවරයෙක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ පල්ලැහි ඉන්න කනිෂ්ඨ නිලධාරියෙක් හමුදාපති කරන එක නෙවෙයි. එතකොට අවුරුදු ගාණක් ආපස්සට ගිහිලා ඒ සියලු සිදුවීම් ටික ඉස්සරහට අරගෙන හොඳ ලැබිය යුතු නිසි පුද්ගලයන්ට ලබා දීම තමයි කරන්න ඕන. ඒ වගේම අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට මේට කලිනුත් මා යුද හමුදාපතිවරයා සම්බන්ධව සහ ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධව පැමිණිල්ලක් කළා දෙන වංචා දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සම්බන්ධව. එතකොට යාන්නෝයෙන් හමුදා නිලධාරීන් දාලා වැලිකොඩ දාලා ඒවා එයාගේ ගෙවල් හදන්න ගෙන්නපුවා. ඒ වගේ විශාල ප්‍රමාණයක් මම දාලා තිනවා මේ බිලියන ගාණක වංචාවක්. එතකොට ගෙවල් තුනක් හදනවා, ඒවා සල්ලි ඒවට සල්ලි හොයන්නේ කොහෙන්ද, මේවා ඔක්කොම හොයන්න කියලා දෙනවා. ඒ වගේම අද අල්ලස්සෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරා අධ්‍යක්ෂක නීති යුද හමුදාවේ නීති අධ්‍යක්ෂකවරයා විසින් 2022 වර්ෂයේ මාස 14ක කාලයක් තිස්සේ ඔහුට හිමි නැති මුදලක් ඔහු අරගෙන තිනවා වෘත්තිකයෙක් විදිහට සුදුසු නැති මුදලක්. එතකොට නීති අධ්‍යක්ෂකවරයාට එහෙම කරන්න බෑ කියන එක මීට කලිනුත් මම ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම ඔහු සම්බන්ධව විශේෂ විමර්ශනයක් කරන්න කියලාත් මම මීට කලිනුත් ඉල්ලලා තිනවා. එතකොට අද අල්ලස්සකට බාර දුන්නත් එකයි. මොකද මේ නීති අධ්‍යක්ෂකවරයා එහෙම කරද්දි දඩුවම් දෙන්න කියලා කියනවා හමුදා බටයන්ට. විශේෂයෙන්ම උදාහරණයක් විදිහට එක හමුදා බටයෙකුට බැරි වෙලා ගිහිල්ලා තිනවා රෙෂන් ලවුන්ස් එක රුපියල් 600ක්. එතකොට නීති අධ්‍යක්ෂකවරයා නිර්දේශ කරනවා දැඩි දඬුවම් දෙන්න කියලා මේ හමුදා බටයට, සාමාන්‍ය හමුදා බටෙක්. එතකොට රුපියල් 600ක් වෙනින් දැඩි දඬුවම් දෙන්න කියලා කියන නිර්දේශ කරන නීති අධ්‍යක්ෂකවරයා මාස 14ක කාලයක්
නීති විරෝධී විදියට දහස් ගණනක මුදලක් ලබා ගන්නවා මාසිකව. එතකොට මෙහෙම කරන්න පුද්ගලය හමුදාවල වල ඉන්න බෑ. ඒ නිසා මේගොල්ලන්ට ලැබිය යුතු නිසි දඬුවම් ලැබිය යුතුයි. ඒක නිසා අපි වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජනාධිපතිතුමා විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් දාලා හරියට නිසි ආකාරයේ මෙතරකල් වැටි වැටි කැඩි කැඩි ඇවිල්ලා දූෂණය වෙච්ච දේශපාලනය කරන වෙච්ච හමුදාව සුද්ධ කිරීම පටන් ගන්න පුතුමාට කරන්න පුළුවන් හොඳ ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. එතුමා කරාවි අපේ වගකීම තමයි අපි මේ පෙන්වලා දෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය සුද්ධ කරන්න ඕන තැන් සියල්ල සුද්ධ කළා. විමර්ශන ජාතික විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් හරහා සියල්ල නිවැරදි කරලා හමුදා හමුදාපතිවරයෙක් ඉක්මනට පත් කරන්න කියන ඉල්ලීම තමයි කරන්න මේ අවස්ථාවේදී.